मोटा कुछ बता सकते हो अभी ये रात्रि कराने बेरवेच फाड़म अदर कराने बलापुर එතකොට අද සම්බන්ධ වෙන්න බැරි ළමයි යටි ඒකට හේතුව මේක හදිස්සියේ කරන පන්තියක් නිසා. ඉතින් එහෙම සම්බන්ධ වෙන්න බැරි වෙන අයට නැවත වතාවක් මේ මම බලන්න පුළුවන් වෙන රෙකෝඩ් එක ලබා දෙනවා. එතකොට ඔයාලට එක ගැටලුවක් කරගන්න උවමනාවක් නැහැ. පුළුවන් අය මාත් එක්ක නැදී සිටින්න අවශ්‍ය කරන තොරතුරු එකතු කරගන්න. අපහසුතා තියෙන සහ වෙන ගැටලු තියෙන අය රෙකෝඩ් එක බලන්න එක ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට හැමෝටම ඊයේ පොඩි ගැටලුවක් ලංකාව ඉදිරියට අපිට මේ වගේ අර්බුද නිතර දකින්න අහන සිද්ධ වෙවි. කරන්ට් එක කපන ඒවා, ආහාර පාන හිග වෙන ඒවා නිතර දකින්න අහන්න අපිට සිදු වෙවි. මේ පෞතුන තත්ත්වයත් එක මම දැක්කාද බොහොම සංවේදී සිදුවීමක්. ඒ තමයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවා හදාගන්න බෑ කියලා විකුණන්න දාලා තිබුණා. විකුණන්න කියන්නේ මුදලට නෙවෙයි, කවුරු හරි කෙනෙක් හදාගන්න කැමති නම් ඒ දරුවව බාර දෙන්න කැමතියි කියලා පෝස්ට් එකක් තිබුණා. මොකද කිසිම දෙමාපියෝ කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවෝ දුක් විඳිනවට. ඔයාලා හදලා ඔයාලට සැප පහසුකම් දෙන්න බැයි නම් දෙමාපියෝ උනත් අධික ලෙස පසුතැවිලි වෙනවානේ. ඒ නිසා මේ රටෙන් අපි ගැලවෙන්න ඕන. අද අපි අකමැති කෑම ජාතිකයන් අපිට බඩේ අමාරු හැදෙනවා. එක්කෝ අපිට වමන යනවා. ඉකෙන් අපේ ඇඟට පත්‍යන් වෙන්නේ නැත්නම් අපිට ඒකට ඇඟේ තියාගන්න බැහැනේ. අපි කොච්චර උමනාවෙන් කැව්වත් කොච්චර බල කරලා කෑවත් ඒ කෑම ජාති අපේ ඇඟට දිරවන්නේ නැත්නම් මේ බඩේ අමාරු හැදෙනවා, වමන යනවා, වෙනම නොව අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක බුදුදහම තියෙන රටක්ය. බුදුහාමුදුරු තුන් පාරක් වැඩි රටක් ලෝකේ තියෙන මුතු ඇටේ ආරාමයක් කිව්වට මේක මනුස්සාවාසයක් නොවේ නම් මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න සුදුසු භූමියක් නොවේ නම් අපිට මේ වෙනත් රටකට කියලා නිදහසේ කාලබීලව ඉන්න සිද්ධ වෙනවා. ඒතොර ඒ වගේ රටකට යනකොට අපිට අවශ්‍ය අපේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් කියන උගත් තත්ත්වය මොන වගේද කියලා සහතික කරා. ඒතොර ඒකට තියෙන සහතිකේ තමයි වලට පුළුවන් අපි ඉගෙනගත්ත බිරිසක් කියලා ඇයට පෙන්නුම් කරා. අපි යන්නේ රැකියාවකට, අපි යන්නේ අපි උසස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා අපිට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වෙනකොට ගොඩාක්ම වැදගත් ඉංග්‍රීසි භාෂාව හසලව හසුරවන්න පුළුවන් එක. දැන් මම ගුරුවරයෙක් වුණා නම් මගේ දුර්වලම පැත්ත තමයි මට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න සාමාන්‍ය පුළුවන් බෑ කියන එක නෙමෙයි. හැසිරීමේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකේ ප්‍රධානම ගැටලුව ලැජ්ජාව. දන්න වචන භාවිතා කරන්න බයයි. මොකද ඒක උච්චාරණය වෙද්දි වරදීවි, එක්කෝ එක වෙන විදිහකට කියවි, එක්කෝ එක ගැළපෙන්නේ නැති තැනකට තමයි මම භාවිතා කළේ කියන ගැටලු ඇති වෙන නිසා දන්න වචනයක් වුණත් අපි භාවිතා කරන්න තුන් හතර පාරක් හිතනවා. හැබැයි අපේ දැන් ওই කැම්පස් එකේ පිටරට හම්බුරු කෙනෙක් හම්බ වුණා, සුද්දෙක් හම්බ වුණොත් අපි කිසිම ගැටලුවක් නැතුව අපි දන්න වචන is am are was were go when come කියලා දාලා පටපට ගාලා කතා කරමු. ඔයාලට මේ වෙද්දි YouTube වල තියෙනවා, ඒවට අවශ්‍ය කරන පසුබිම इंग्लिश भाषा पोलिश करवाचन संपूर्ण वाक्य पाड़ कर संपूर्ण पाड़ कर එතකොට හරිය ලේසියිනේ අපිට මේ පාඩම් කරපු එකම ගිහිල්ලා කතා කරන්න පුළුවන්. පැහැදිලිද? අපි පාඩම් කරන අතීත කාලේ කියන විදියට පාඩම් කරනවා, වර්තමානයේ ඕන විදියට කතා කරනවා, අනාගතයට ඕන විදියට. අපි එහෙම පාඩම් කරලා ටිකක් හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ අර මුලැමැදාග උමනා වාණ්ඩවල නම් ටික දාලා ඒක නස්තරන් ඉඳලා. ඒ වගේ භාවිතා කරන මම හිතන්නේ ගොඩක් ලේසි වචන භාවිතා පාවච්චි වලත් වෙන්නේ. වචන විතරයි තියෙන්නේ අපිට ආයෙ දාන්න එක ඉගෙන ගන්න එපා. කොහෙටද දාන්නේ? ක්ලීස් ගාවට දානවද? ඇම් ගාවට දාන්නේ, අන්තිමට දානවද, ඊ දානවද? අපි ඒක ආයෙ ආයෙ පැටලිනවා. ඊට වඩා ලේසියාලා තියෙන කම හැම පාඩම් කරගන්නේ හරියට බලලා. ඒ ඔයාලා ඒක නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවට වැඩි නඹුරුතාවය දක්වන IELTS කියලා එක්සෑම් එකක් තියෙන එක පාස් කරගන්න ඕනේ. විදේශ රටකට ඔයාලා යනවා නම් අත්‍යවශ්‍ය වෙනවා ගොඩක් රටවල් වලට. ඒක ඔළුවේ තියාගන්න ඒ හැම දෙයකටම වටිනවා.
උසස් පෙළ විභාගයේ සමත් කියලා පෙන්වන්න පුළුවන් අපිට පුළුවන් අපි උසස් පෙළ සමත් අපි අපේ වත්කම් තියෙන නිසා අපි යනවා විදේශ රටකට අපි ඉහළ අධ්‍යාපනය සඳහා කියලා වලට සනාථ කරන්න පුළුවන් නිසා එතකොට අපි කතා කරන්නේ පුතේ බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම එතකොට චරිත කතා වලට අදාළව PDF එක මම ගෲප් එකට දාලා තිබුණා ඒක print එක ගත්තා අංක එක කියලා chat box එකට message එකක් දාන්න ගත්තේ නැති අය දෙක කියලා දාන්න එක ගත්තා එක චරිත කතා PDF එක print එකක් ගත්තා එක නොගත්තා අය දෙක අංජලි අරගෙන තියනවා දිලිමි අරගෙන තියනවා දිනුෂ අරගෙන තියනවා චතුනිකා නිපුණි දමිඳු බුද්ධිනි ප්‍රබෝධන නිරුනිකා ගත්තේ නැති අය මගේ භෞතික පන් ඇයි පුතා ගත්තේ තුනි ප්‍රාර්ථනා පියමි ගුණසේන ඇයි ගත්තේ නැත්තේ ඔයාලා නිශාදී මදුකා සඳමිනි නිපුණි මොකද නොගන්න හේතුව සෞම්‍ය ආමන්ත්‍රණය අපේ ගෲප් එකට දෙන්නේ නැහැ නේ ආ පොදු ඉන්න එකට තමයි මම දැම්මේ ඔයාලා එකේ නැහැ නේ නිපුණි තුලුනි ඔය දෙනා මතක් කරා නම් සෙව්වන් දෙත් ඉන්නවා නම් මේ මම තව ගෲප් එකක් තියෙනවා ඒකටත් ඇඩ් කරන්න හරිද එතකොට හරි මම ඒක දාන්නම් අද අනිවාර්යෙන් දාන්නම් ඒක ලබාගමු ඒක print එකක් ගන්න ඊට පස්සේ මේ මාසේ මම තව එනවා කියලා කිව්වා මොකද්ද රාජ්‍ය සම්භවයේ පිළිබඳ බෞද්ධ ගැන්වීම ඊට පස්සේ රාජ්‍ය පාලන මූලධර්ම දෙකම එකට දාපු ඩියුට් එකක් කරනවා ඒ කියන්නේ අර දීගණ එක අග්ගඤ්ඤ සූත්‍රාගත පාඩමයි දැන් අපි කතා කරන සප්තපරිහාන ධර්ම සතරගත ඒ ටික තියෙන ඩියුට් එකයි දෙකම එකට දාලා එකක් විදිහට තමයි එවන්නේ මොකද දෙක දෙක එවුවොත් මාස දෙකක් යනවනේ නිසා මාස දෙකකට දෙන්න ඕන ඒවා එකකට දාලා මම ලැබෙන සලස්වන්නම් ඉදිරි කාලේ ඒ වෙනුවෙන් දැන් මම හිතන්නේ ඇඩ්‍රස් 30කට ආසන්න පිරිසක් ළමයි දීලා තියෙනවා අනිත් අය ඒවා බල කරන්න බෑ කිසිසේත්ම මම බල කරන්නේ නැහැ ওই දෙයකට ඔයාලා පුළුවන් තරම් ඉක්මනට උත්සාහයක් විතරක් ගන්න ගෙවල් වල මිනිස්සුන්ට කරදර කරන්න එපා හිමීට උත්සාහ කරන්නකෝ මම කාටවත් බල කරලා නැහැ හොඳ එහෙනම් මම කිසිසේත්ම බල කරන්නේ නැහැ වගන්නයි කියලා එතකොට අපි කතා කරන්නේ සප්ත පරිහානීය ධර්ම සප්ත පරිහානීය ධර්ම ගැන ඔයාලා මොනවද පුතේ දන්නේ ස්වාමින්වහන්සේ සප්ත පරිහානීය ධර්ම ගොඩක් වෙලාවට තියෙන්නේ දීඝනිකායේ ගොඩක් වෙලාවට තියෙන්නේ දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රේ එතන මේ පිළිබඳව ගොඩක් අවධානය කරන්නේ මේ අංගුත්තර නිකායේ සප්තක නිපාතේ එතකොට මේක ලිච්ඡවි රජ දරුවන්ට තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ විචාලා මහනුවර සාලන්දද කියන විහාරස්ථානයේ වැඩ වසන කාලේ. එතන ඒත් එක්කම මේ කාලේදී ලිච්ඡවීන් පාලනය කළේ වජ්ජි දේශය. ඔව්. ඒක හොඳ සාරාංශයක් නේද අපිට? මේ කතාවු ටික සාරාංශයක් ඔයාලටත් ඇහෙන්න ඇති මම ඒක ගැන සම්පූර්ණ තොරතුරු වැඩි දියුණු කිරීමක් තමයි මෙතෙන්දි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලිච්ඡවීන් වජ්ජි ජනපදයේ පාලනය කළා. වජ්ජි ජනපදය ගැන අපි කතා කරද්දී ඒක කවදාවත් පිරිහුනේ නැති රාජ්‍යයක් විදිහට තමයි කතා කරන්නේ. දැන් අපේ රට ගත්තොත් එහෙම පිරිහිලානේ මේ වෙදී. අපේ රට පිරිහිලාද නැද්ද කියලා ආයි කියන්න ඕම නාමයක් නැහැ නේ. ඒක පිරිහිලා කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට හැබැයි මේ වජ්ජි ජනපදයේ කිසිම හේතුවක් නිසාවත් පරිහානියටපත්ුනේ නැහැ. ඒක පරිහානියටපත් නොවෙන්න ප්‍රධානම හේතු සාධකය තමයි හේතුල ක්‍රියාත්මක වෙච්ච මේ රාජ්‍ය පාලන හරි අකූරු මූලධර්ම සැලැස්ම. මේ මූලධර්ම සැලැස්ම නිසා මේ රාජ්‍ය කිසිම වෙලාවක පරිහානියට පත්ුනේ නැහැ. බුදුහාමුදුරු මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේදී මේ වජ්ජි ලිච්ඡවීන්ගේ වජ්ජි රාජ්‍ය පරිහානියට පත් නොවන්න මෙච්චර විවහල් වෙන කර්ම මොනවද කියලා සප්ත පරිහානිය ධර්ම තුල උගන්වනවා. ඒ ඉගැන්වෙන කරුණු හත අපිට ගොඩක්ම ප්‍රයෝජනවත්. හැබැයි මේ රාජ්‍ය යම්කිසි කාලයකදී පරිහානියට පත් වෙනවා. ඒ පරිහානියට පත් වෙන හේතු තමයි මේ පිරිස සමගිව සාකච්ඡා කර කර ඉන්න තැනට ඒ රාජ්‍ය පරිහානියට පත් කරන්න ආරඳපු රාජ චෞරපුරුෂේ මේ පිරිස අතර හිටි එක්කෙනෙක් රහසක් කියලා යනවා. රහස කිව්වට පස්සේ අනිත් අය අහනවා අපි මේ හැමෝම ඉන්න තැන අර අපිත් එක්ක විරුද්ධව කටයුතු කරන කෙනෙක් ඇවිල්ලා ඔබට විතරක් කියලා කිය රහස මොකද්ද? ඉතින් මෙයා කියනවා මට එහෙම විශේෂ රහසක් කියලා දුන්නේ නැහැ කවුරුවත්. අනිත් අය අහනවා නෑ නෑ අපි දැක්ක උඹගේ කනගාවට කරලා රහසක් කියලා යනවා අපි හැමදාම එකට කටයුතු කරන පිරිසක් ඇත්ත ගියපන් මොකද්ද වෙල ගියෝ රහස මෙයා කියනවා පුන පුනා නෑ මට කිසිම රහසක් කිව්වේ නෑ කියලා හැබැයි
මේකේ පිරිස දෙකට බෙදෙන හේතුවක් බවට පත් වුණා. පිරිස ඇහුවා මොකද්ද කිව්ව රහස කියලා පිරිස කිව්වා රහසක් කිව්වේ නැහැ කියලා. මේකට මේ එකට හිටිය පිරිස කොටස් දෙකකට බෙදුණා. ඒ කොටස් දෙකකට බෙදීමත් එක්ක අර සමිව හිටිය මේ වජිරාජ පානක ලිච්චවින් කොටස් දෙකක් දෙකක් බවට පත්ලා තිබිච්ච සමගි බලේ නැති වුණා. ඒ සමගි බලේ නැති වුණාට පස්සේ රාජ්‍ය පරිහානිය කරා ගමන් කරන රාජ්‍ය බවට පත් වුණා. කතාවට කියන්නේ ඉතින්දී ඇවිල්ලා ඉදිරිපත් කළ ප්‍රශ්නය තමයි මුලින්ම ලෝකෙට ආවේ කිකිලිද බිත්තරේද කියලා අහුවා එක. ඒක ජාප්‍රවාද මතය. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපිට උත්තරේ දෙන්න පුළුවන්ද මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද කියලා අහුවොත් එහෙම අපිට එකපාරට හිතා ගන්න බෑනේ ඇත්තටම කිකිලිද ආවේ බිත්තරේද ආවේ කියලා. බිත්තරේ ආවකොත් අහනවා බිත්තරයක් එන නම් කිකිලියෙක් ඉන්න ඕනේ කියලා. කිකිලියෙක් ආවකොත් එහෙම කිකිලියෙක් හැදෙන නම් බිත්තරයක් තියෙන්න ඕනේ කියලා අහනවා. ඒතේ ඒ වගේ අර උත්තර දීමට අපහසු ප්‍රශ්නයක් ඇහුවයි කියලා කියනවා. තවත් සමහර අය කියනවා නෑ මුකුත්ම ප්‍රශ්නයක් ඇහුවේ නෑ. අර ඒ කට්ටිය බේද බින්න කරන්න ඕන නිසා ප්‍රශ්නයක් අහනවා වගේ නිකන් පේන සැලසුව විතරයි කියන්නේ. කෙසේ නමුත් මේ ගැටළුවේ ප්‍රශ්නේ පස්සේ මේ රාජ්‍යයේ පිරීලා ගියා කියලා කියනවා. ඉතින් ඔයාලා දන්නවා විශාලා මහනුවර තුම්බිය ඇති වෙච්ච වෙලාවේ මේගොල්ලන්ගේ රාජ්‍යයට සමීප රාජ්‍යයක් තුර තමයි මේ විශාලා මහනුවර තුම්බිය කියන එක එහෙම ඇති වුණේ. බුදුහාමුදුරෝ සහ ආනන්ද මහරහතන් වහන්සේ රතන සූත්‍රය දේශනා කර කර ඇවිද්දේ මේ ප්‍රදේශය තුලම තමයි. සප්ත පරිහානි ධර්ම වල අන්තර්ගත කරුණු හතක් තියෙනවා. නිතර රැස්වීම, සමගිය රැස්ව, සමගිය කටයුතු කොට සමගිය විසිර යාම, පෙර නොපෙනුණු නීති නොපැනවීම හා පැනවුණු නීති කඩ නොකර ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම හා ඔවුන්ගේ වචන වලට කන් දීම, විවාහක අවිවාහක කාන්තාවන්ට හිංසා පීඩා නොකිරීම, වජ්‍ය රාජ්‍ය තුල හා පිටට පීඨ පූජන ස්ථාන වල ගරු සත්කාර කිරීම ඒවා නඩත්තු කරන එක, ඒ වගේම ඒ අවටින සමන බ්‍රාහ්මණයන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීම කියන අංග හත තමයි සප්ත පරිහානි ධර්ම වලට අන්තර්ගත මූලිකම කරුණු හත විදිහට සාකච්ඡා කරන්නේ. එතකොට මේ මගින් එක් රැස්ව සමගිය පාලන කටයුතු කිරීමද, නීති නිසිලස ක්‍රියාවට නැංවීමද, සමාජ සම්ප්‍රදායට ගරුත්වයද, කාන්තාරයක වර්ණයද, ආගමික සංස්කෘතික මෙහෙවර දිටු කිරීමට රාජ්‍ය පාලකයන් පොළඹව ඇති බව කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේකට අදාළ පුංචි සටහනක් මම දෙනවා. ඒක ලියා ගන්න, මාතෘකාව ලියා ගන්න දිනේ දාලා සප්ත පරිහානීය ධර්ම කියලා. සප්ත අපරිහානීය ධර්ම. මාතෘකාව ලියා ගන්න සප්ත අපරිහානීය ධර්ම. කියන මේ විදිහට සප්ත අපරිහානීය ධර්ම, සප්ත අපරිහානීය ධර්ම මහා පරිනිබ්බාන සූත්‍රයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තර්ගත වේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තර්ගත වේ. බුදුරදුන් ජීවමාන දවස, බුදුරදුන් ජීවමාන දවස වජ්ජි ජනපදය පාලනය කළ, වජ්ජි ජනපදය පාලනය කළ වජ්ජි ජනපදය පාලනය කළ ලිච්ඡවී රජ දරුවන්ට, ලිච්ඡවී රජ දරුවන්ට මෙම සප්ත පරිහානීය ධර්ම මෙම සප්ත පරිහානීය ධර්ම
देशना कर तिबे सप्त परिहानी धर्म देशना कर तिबे मेम पालन मूलधर्म हत मेम पालन मूलधर्म हत मेम पालन मूलधर्म हत अनुगमने किरीमनिसा मेम पालन मूलधर्म हत अनुगमने किरीमनिसा किसीम अयकुट किसीम अयकुट वज्जि जनपदय वज्जि जनपदय आक्रमणे किरीमट नोहकिविये आक्रमणे किरीमट नोहकिविये एहेत पशुकालीनव एहेत पशुकालीनव එත් පසු කාලිනෝ මොවුන් බේද බින්න කිරීමට පැමිණි මොවුන් බේද බින්න කිරීමට පැමිණි අයෙකුගේ රහසක් අසා බේද බින්න කිරීමට පැමිණි අයෙකුගේ රහසක් අසා ඔවුනොවුන් කණ්ඩායම් දෙකකට බෙදී ඔවුනොවුන් කණ්ඩායම් දෙකකට බෙදී असमगी ऊ अतर असमगी ऊ अतर एदा पटन वज्जिराज्ये परिहानिय सिदुविय एदा पटन वज्जिराज्ये परिहानीय सिद्धुय अनुमात्र अगले सप्त परिहानी धर्म किया सप्त परिहानीय धर्म මේ ලිගෙ පොතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ලියන්න උතනින් ඉඳ තියා ගන්න. දැන් ලියන්න ඕනේ නැහැ වෙලාව යනවා බොරුවට. මෙන්න මේ ටික ලියන්න ඉඳ තියා ගන්න ඔයාලා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. නැත්නම් මොකක් හරි කරගන්න ඉගල පෙරදෙන්න. ෆොටෝ එකක් හරි මොකක් හරි කරගෙන ඔක ලියන්න ඉඳ තියා ගන්න. हरिद हरे बुदे
अदाल मे वे प्रश्न याकिया प्रश्न यहापत राज्य गुडनगीम सदह यहापत राज्य गुडनगीम सदह यहापत राज्य गुडनगीम सदह सप्त अपरिहानीय धर्म इवहालन आयुरु विस्तर करा यहापत राज्य गुडनगीम सदह सप्त अपरिहानीय धर्म इवहालन आयुरु विमसा तोड़े मेहदी वाला लिया नॉन सप्त अपरिहानीय धर्म क्या ने मनोवाद ये वह मनोगे दे वैदगत तो निकलने के लिए कुंजी है निर्मित मार्क कलाना है ලකුණු 10ක ප්‍රශ්න එකට එන්නේ ඉඩ කඩ තියෙනවා 6ක් 10ක් කියලා යාගමු ලකුණු 10ක් හෝ 6ක් වගේ අතර ප්‍රමාණයක් එන්න පුළුවන් ඊට පස්සේ අපිට මේක ගැන තේරිච්ච අය මැසේජ් එකක් දාන්න පුතේ අංක එක කියලා මේක තේරුණ අය මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට අද කවිෂ්ක ලියන්න නැද්ද නැහැ කවිෂ්ක लिफ्ट कमकने दिल में मको नहीं आप भाई बेला है दिल में उत्तर लिया अरे अब इलांकोड़ से कथा कर मैं अरे लेसी गाती है සතර සංඝා වස්තු දානේ ප්‍රිය වචනේ සමානාත්මතාව අර්ථ චර්යාව කියන්නේ දැන් මේකත් පුතේ රාජ්‍ය පාණ්ඩ වැදගත් ගොඩක් දානේ ප්‍රිය වචනේ සමානාත්මතාවය සහ අර්ථ චර්යාව දානේ කියලා කියන්නේ ප්‍රේම මම හැමදාම කියන දෙයක් තමයි රාජ්‍ය පාලනයේ තුල තියෙන දානේ කියන එක පටල ගන්න එපා කොයි වෙලාවෙත් දුප්පත් අයට කන්න දෙන එක පන්සලේ ඉන්න හාමුදුරන්ට දාන දෙන එක කුරුල්ලන්ට කෑම දෙන එක ඒක නෙවෙයි රාජ්‍ය පාලනය තුල දානේ කියලා කතා කරන්නේ दस राज्य धर्म हो इट पास दस सापीति वस्तु हो सतर संग्रह वस्तु तुने दाने की कथा करे कथा कर दाने की किसी मत अर्थवात करे हाँ दुरांट दाने कुर्ट कैम दिने दुपत मिनसुंट कन्न दिने मिथे कथा करें प्रजा शुभ साधने प्रजावट शुभ साधने चलने ප්‍රජාවකුවට පස්සේ රාජ්‍යය තුල ඉන්න පාලකයා සහ අනික් කෙනා කවුද? පාලකයා පාලිතයා. අනාරේ පාලකයයි පාලිතයයි කියලා දෙන්නේ කියනවා. පාලකයා කියලා කියන්නේ රජතුමාට පාලිතයා කියලා කියනවා ප්‍රජාවට. හරිද? ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පස්සේ පෙන්නන්න. මහපුතේ ගෲප් එකට එන්න බැරි වෙන හේතුව මොකක්ද දන්නේ නැත්නම් වෙනසක් කළා නෑ ලින්ක් එක පාස්වර්ඩ් ගහලා පොඩ්ඩක් හරියට බලන්න කියන ට්‍රයි කරලා ඉච්චයට වගේම තමයි යාටත් පුතා ට්‍රයි කරාන හරි එතකොට පාලකයා සහ පාලිතයා කියලා දෙන්නේ කියනවා පාලකයා කියන්නේ රජු පාලිතයා කියන්නේ ප්‍රජාව එතකොට මේ දානය කියන එකෙන් අදහස් කරන්නේ රජතුමා එහෙම නැත්නම් පාලකයා පාලිතයාට අවශ්‍ය කරන පහසුකම් සලසන එක පැහැදිලිද පොහොර සහන ආධාරයක් දෙනවා නම් ඒක ඊට පස්සේ සමෘද්ධියක් ලබා දෙනවා නම් ඒක ඊට පස්සේ මොනවා හෝ තමන්ගේ ගොවිතැන් වලට අදාළ උපකරණ ටිකක් ලබා දෙනවා නම් ඒවා මිනිසුන්ට ජීවත් වෙන්න බත සකසා ගන්න වැටුපක් සකසා ගන්න මාවතක් හදලා දෙන එක තමයි දානය කියලා අදහස් කරන්නේ. එතකොට සතර සංග්‍රහ වස්තු
राज्य पांड गोड़ा वेदगा हेतु तमाइ पालक पालित दान संग्रह करजतुमा मिन खा देने प्रजावत आवश्यक जीवात्म आवश्यक महासुखा सरसा दिने देख तम प्रियवचने प्रियवचने सुहदा मित्र मनाप सावेदने अपने वाले मम्मी कथाकरा प्रियवचने पुते कथा नम की कथाकर वाला विस्तर प्रियवचने सहायक सुहद सावेदने मट पुलवांग कैमरावी अभ्यास मम प्रियवचने अप्रियवचने भावितागरवस्था राज्यपाल पालक सुहद प्रियवचने सदन संग्रह वस्तु विस्तर करना आमंत्रे रटे जनाधिपति कथाकरा कथाकरा प्रजा सपेंग इन ब्रोलोदेम रटे प्रजावट आमंत्रण करे सुहद प्रियमना दी रटे नायक जाति अमतावट कथाकरा मुखिल सहोद जनता वकीलो मा प्रिय जनता भारी मुख को चंददायकनी हेट नमलाक्ष अवसर आई मोहकारी सिद्धि कथाकोलिया बस कथाकरण अनुंगे दीवन आवश्यक प्रिया मार्ग अर्थचर्याव अर्थचर्यावकिट यहाँ अर्थचर्यावकिन वचने भागता कर अनुंगे दीवन आवश्यक मावत राज्यपाल इकटापिको मे वाल चंदनाम चंद काल्लबाद रखियालबादी में वेड पील ओके नम भाविता अनुंग दीवन आवश्यक क्रिया मार्ग रजय सिंह सप्या दिन्नोण दीवन इन क्रिया मार्ग अपेपावस्था इक लुकुदिया तीन दिन लुकुदिया एक करकेतम सामनात्मता कटक पाल के राज्यपाल मूल धर्म अणु तमक राज्यपाल या जाति भेद कुल भेद गोत्र भेद आगाम भेद खलु मिटि सुधु भेद सलकान्न बे स्त्री पुरुष भेद सलकान्न बे हटतुल जीवात्न सियलु देना तमंगे पालित्य तमंगे प्रजाव किल सलसागेन खटेदु सिधु कल युतुयि इति ओन्नो इति किल तमाई अपि सतर संग्रह वस्तु किल किन सतर संग्रह वस्तुवत् यहापत् पालन तांत्रयक् गोडनगीम सन्दहा अपिट उपयोगी वेनवा मेक हरी लसन उपमा मेन मेतन मम्मी हईलैट कर मेन मेटी बला सत्र संग्रह वस्तु उपमा करकट कड़े मेन सामज प्रवैत्मत मेम सत्र संग्रह वस्तु उपयोगी वेनो रियसकट कड़े मेमगे रियसक खरत्न हरिम लसन मंगे के अंदर तीन बल बला मेन मेतन खड़े मेकिन तम यार खरात्रोदी हाईवे आती है मेमे क्या क्या बैसीकल मिथन के स्पोक्म खरी का हब्बे हरी मुख खरी का अने खड़े मिथन मेकिन तम शक्ति मेक कल्लाम वाहन मंगते एक्सलोटी मेक कड़गीम इवर बर धरागन कुला पत्त पात्र भीमेन मे सतर संग्रह वस्तु खरा खड़े रियसकट वाहन मे टैरकती एक्सएल खड़े वगे तमें मे सत्र संग्रह वस्तु पालन तंत्र बहुसे उपयोगी भवतम उगा कुछ नोट का दागम वाला मट हंगेन निशा सुप्रे रूपरा उनकर वाले मून बला तू मट इन बेटा वेदना वर्ती मुखद हिता पानी
अतर बहुदा स्वामी गुडक देवल्ला विषय इतरा जीवित अवबोधे समाज अवबोधे महित्र गुडक हुदा किया थैंक यू मम्मी बेबी मेल वडक दमिन वडक नो हुदर मंगिताने हुदर पास वे मी तव महासेन केन तव महासेन केन कोच्चर महासुनत कवन्ने विभाग लिवन इवरेने महासी या मी කමන්න නැති දන්නේ මම පුද්ගලික දේවල් කතා කළාට ක්ලාස් එකේ මේ මේ 2023 මේ මෙයා කියනවා එක්සෑම් එක කරනවා කියලා මම නම් මට මතක් කළා මට මතක් කළා විස්තරේ අපි ඒක ගැන පොඩ්ඩක් තව මාසයක් විතර ගිහිල්ලා කල්පනා කරමු විභාගේ දාන්න ආවට මේ මගේ සබ්ජෙක්ට් එක ගැන නම් මට මේ දවසටයක් නැහැ මෙයා කොට දා ගන්නවා අර තව මොකක් හරි මොකද්ද සෙකන්ඩ් ෂෙයාර් කරනකොට නේ ओह अरे एग्रीकल्चर मिस्टर प्रियांत कुमार हाउ आर यू देखो प्रियांत के लास्ट नंबर आ रहा उला कोंडे का पला लास्ट नंबर तीन ना यार उधर कुमार है वाले हरि हाँ लिया लिया गाना तो था सात संग्रह वस्तु अपे मात्र का वाले බෞද්ධ රාජ්‍ය පාලනයේ බෞද්ධ රාජ්‍ය පාලනයේ උගන්වන බෞද්ධ රාජ්‍ය පාලනය උගන්වන ඉතා වැදගත් සංකල්පයකි इता वैदगा सांकल्पे की सतर संघा वस्तु सतर संग्रह वस्तु प्रिय सकट खड़े नियमें प्रिय सकट खड एनय मेन मेवा समाज पवैत्मु देसा मेवा समाज पवैत्मु देसा बेहेविन बलपानु लबाई बेहेविन बलपानु लबाई पालकया पालितयाट पालित वाला कमी नहीं पालकया पालितयाट कुमन आकारें संग्रह कलयुतुदयान्न कुमन आकारें संग्रह कलयुतुदयान्न मेतुलिंग अवधारणे कर तिबे मेतुलिंग अवधारणे कर तिबे प
පාට පෑනකින් අලු තුරුලකින් දානය දානය ඉරක් ගහලා ලියා ගන්න මෙමගින් අදහස් කරන්නේ මෙමගින් අදහස් කරන්නේ ප්‍රජාවට අවශ්‍ය කරන පහසුකම් ප්‍රජාවට අවශ්‍ය කරන පහසුකම් අවශ්‍ය ලෙස සලසා දීමයි අවශ්‍ය ලෙස සලසා දීමයි ඊට පස්සේ දෙවෙනියට ලියා ගන්න ප්‍රිය වචනය ප්‍රිය වචනය පාලකයා සෑම විටම පාලකයා සෑම විටම තම ප්‍රජාවට තම ප්‍රජාවට ඇමතීමේදී තම ප්‍රජාවට ඇමතීමේදී ප්‍රිය වූ වචන භාවිතා කළ යුතුය ප්‍රිය වූ වචන භාවිතා කළ යුතුය මම හිතන්නේ හරි වචනේ භාවිත වෙන්න ඕනේ සිංහල කරන ළමයි තමයි දන්නේ භාවිතා කියලා වචනයක් නැති කතාවක් අහලා තියෙනවා භාවිත තමයි හරි වචනේ භාවිත කළ යුතුය තුන සමානාත්මතාවය 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 පාලකයා පාලකයා ජාති කුල ආගම් ජාති කුල ආගම් ආදිය සලකා ආදිය සලකා කටයුතු නොකළ යුතුය කටයුතු නොකළ යුතුය අවසාන එක අර්ථචර්යාව 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 ඒක ලියා ගන්න අනුන්ගේ දියුණුව සඳහා අනුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය
ක්‍රියාමාර්ග ගැනීම අර්ථචර්යාව යනුවෙන් අදහස් කරයි අර්ථචර්යාව යනුවෙන් අදහස් කරයි एक हरी नहीं नांगी इसे लमत हरी इतने पास मात दूंगा लिया सातर आगे टिकेगा एक अलग प्रश्न में कुछ नहीं है एक अत विशेष प्रश्न है कौन है बुद्धि अरे आम स्वामी नान सर आन मैं डिस्टर्ब बेगाक नांग कामक नहीं मैं मैं සමහරක් වෙලාවට ඔය සතර දැන් සතර සංග්‍රහ වස්තු දාණය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවයනේ දැන් ඒ වගේම දස සක්විතිවත් කියලා කියන්නේ දා ඒකේ දාණය දිනන එතකොට මේක තියෙන හින්දා මේක ටිකක් පොදු ලක්ෂණයක් වගේ අපිට පේනවනේ ඒකින්ද ඔය දෙකම එකතු වෙන ප්‍රශ්නයක් ඒ අනුසාරයෙන් දෙන්න බැරිද ඒ කියන්නේ දස සක්විතිවත් සහ සතර සංග්‍රහ වස්තු අතර සම්බන්ධයක් ගොඩනගලා උත්තර ලියන්න දෙන්න දෙකම එකට එකතු කරලා නම් මෙච්චර ඉතිහාසයක එහෙම ප්‍රශ්නයක් අහලා නැහැ. එහෙම අහනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්නය මෙහෙම. ඒ තමයි රාජ්‍ය පාලන විෂයෙහි උගන්වන ලද මූලධර්මවල උපයෝගීතාව. රාජ්‍ය පාලනයට අදාළව උගන්වන ලද මොන හරි මූලධර්ම පද්ධතියක් කියන්නේ මූලධර්ම ගුවන් සතර दस साक्षीतिवाद दस राज धर्म सप्त परिहानि धर्म सतरागति इट पे लोकपालक धर्म पंचशील मणि राज्यपालने उपयोगी विनोद वगे प्रश्न अहम बुलवा तवाय पाराक्यूति हान बुलवा बुधधामे उद राज्यपालन इगन्मी फिलिबंध समालोचने करान वगे बुधधामे राज्यपालन इगन्मी मनोहर कथा कल तीन ඒක ගැන ಗುಣදෝස් සමාලෝචනය කොච්චර වැදගත්ද ඇයි වැදගත් වෙන්නේ වගේ අර හොඳ නරක ගැන තුලනාත්මකව දෙපැත්තටම අදාළව කරුණු ලියන්න ප්‍රශ්නය අහනවා නම් අහන්න පුළුවන් ගොඩාක් වෙලාවට අහන්නේ පාලකෙක් විසින් අනුගමනය කළ යුතු රාජ්‍ය පාලන මූල ධර්මකේ බඳුද ඒව එහෙම නැත්තම් දස සක්විතිවත් වල ප්‍රයෝගීතාව විමසන්න එහෙම නැත්තම් චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ देखिए विशेष लक्षण करवरणी कर प्रश्न हाँ बीसी सिलबस अंतर्गत तब विशेष इतिहास मीडिया गातम सिंहल गातम लॉजिक गातम अहन बुलवा प्रश्न पाड़म अदाल नटे प्रश्न अहन बुलवा ගෙනු පාඩමට අදාළ නැති ඒකට සම්බන්ධ වුණු ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ අපි ඉගෙනගත්ත සාධක උපයෝගී කරගෙන. මේ ප්‍රශ්නේ ඉගෙනගෙන නැහැ අපි ඒකට අදාළව පාඩමක්. හැබැයි අපිට ඉගෙනගත්ත පාඩමක් උපයෝගී කරගෙන මේ ප්‍රශ්නෙට පිළිතුරක් ගොඩනගන්න පුළුවන්. ඔබට ශිෂ්ටාචාරයේ කියන විශේෂ දේ වැදගත්කම තමයි ප්‍රශ්නයක් අහන්නේ උත්තරයක් තියලා දැනගන්න. උදාහරණයක් විදිහට මෙහෙම බලන්නකෝ. රාජ්‍යපාල මූලධර්මයන්ගේ උපයෝගීතාව විමසන. දැන් ප්‍රශ්නයක් අහලා තියෙන අපිට පාඩමක් තියෙනවා බෞද්ධ රාජ්‍යපාල මූලධර්ම කියලා. අහලා තියෙන ප්‍රශ්නෙට ඒ පාඩම ගන්නට ගැලපෙනවා. ධර්ම සංගායනාවල තියෙන නැත්නම් සම්බුද්ධ ශාසනයේ චිරපවැත්ම උදෙසා ධර්ම සංගායනාවක ඇති වැදගත්කම. ධර්ම සංගායනාව කියලා පාඩමක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා සෙට් වෙනවා. පැහැදිලිද? ඒ වගේ හැම පාඩමක්ම ප්‍රශ්නයකට අදාළයි. ඒ කියන්නේ නිශ්චිත පාඩමකින් තමයි නිශ්චිත ප්‍රශ්නයක් අහන්නේ. ආවට ගියාට අහන්නේ උදාහරණයකදී මෙහෙම ප්‍රශ්නයකද ඔයාලා තමයි හොඳනම් කියනවා අපෝ සිංහල පාඩම් කරලා වැඩක් නැහැ බලාගෙන ගියාට එන්නේ වෙන එකක් ගණන් හැදුවට වැඩක් නැහැ වෙන එකක් වෙන්නේ දැන් ඔයාලා ගණන් කරන ළමයි පන්ති කාමරේ ගණන් කොච්චරක් හදනවද විභාගයක් පන්ති කාමරේ දාප එක ගණනක් විභාග ජීවිතේෙන් දිනන්න නැහැ ඇවිල්ලා තියෙනවා මේ වගේ ගණන අපි උදාහරණයක් විදිහට පස්තාර ගණන ඉගෙනගෙන දිනනවා අපිට පස්තාරය ඇසුරෙන් ඕන ගණනක් හදන්න පුළුවන් හැබැයි අපි පන්ති කාමරේ හදාපු ප්‍රස්තාරයක් ජීවිතේට ඇවිල්ලා නැහැ. හැබැයි ඒ වගේ ප්‍රස්තාරයක් ඇවිල්ලා තියෙනවා.
ඒ වගේ එකක්. හැබැයි BC වල එහෙම නැහැ. අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නත් එකට අදාළම ප්‍රශ්නයක් තමයි. ඒතකොට පාඩම් කරපු කෙනෙකුට ඉගෙන ගත්ත කෙනෙකුට අවබෝධයක් තියෙන කෙනෙකුට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. අර නිකන් එකට එක ගාන්ට ගැලපෙනවා. ප්‍රශ්නය අහන්නේ ફોකස් කළාම දැනගනි. ඒක ගාන්ට මෙතන මැච් වෙනවා. ඒතකොට ඒකේ වාසියත් එක වාසියකුත් තියෙනවා. මොකද අපි වල් පාලියල වැඩක් නැහැ. මොකද වමනාදයක් තියෙනවානේ. ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා කියන්නේ අපි උත්තරේ පැය ලියන්න. එතකොට ඕපදූපලිය කරගෙන නැහැ. උත්තරේ තමයි එතෙන්දි ලියවෙන්න ඕන. අපි ඊට පස්සේ කතා කරන්නේ සතර අගති ගැන. ඡන්ද දේශ බය මෝහ රාජ්‍ය පාලනය කරන පාලකෙක් අගතියට යා හැකි විනාශ වෙන්න පුළුවන් ආකාර හතරක් තමයි මෙතෙන්දි කියන්නේ. ඡන්ද දේශ බය මෝහ මෙන්න මේ අංක හතර අනුගමනය කළොතින් රාජ්‍ය පාලනය කරන කිසියම් පාලකෙක් එයා ඒ අනුගමනය කිරීම නිසාම ඒ රාජ්‍ය සහ ඒ මිනිස්සු විනාශයට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම අද ඔය දැක්ක වීඩියෝ ක්ලිප් එකක් මම හිතන්නේ ඒක මගේ Facebook එකේ මම ෂෙයා කළා. අද විස්තර ගියා අපේ රටේ හිටිය මුදල් නැමැති. මුදල් නැමැතිගෙන් මොකක් හෝ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද බෝලේ පාස් කරනවද මොකක්ද එකක් කියලා. එයා කියනවා මංගාව බෝලයක් නැහැ කියලා. ඊට පස්සේ අන්තිමට එයා කියනවා අපි මේ වගේ දැනකට එන්න පත් කරපු මිනිස්සුත් වග කියන්න ඕනි කියලා. පැහැදිලිද? ඒක මාර කතාවන්නේ නේ. ඒ කියන්නේ අපි කියන්නේ අර ඔකට සිංහල භාෂාව කියන හරි ලස්සන ප්‍රස්තාවිලා මේ කනපතේ පහරනවා කියන්නේ නේ. සුද්ධ සිංහලෙන් කියන්න මම කැමති නැහැ ඒක. සර්ලමුයන් කාපු දෙන ජරා කළ යනවා කියන්නේ. අන්න එහෙම එකක් නේ. අපිට ගොඩ එන්න මාවත කියා දීලා ඊට පස්සේ ඒකට පහින් ගහලා දානවා. අපි මේ වැරදි කළේ උඹලම අපිව මෙතෙන්ට යවපු නිසා කියලා. ඒක මාර කතාවක් නේ. ඒ වගේ ඒවා මේ සතර අගතිය තියෙනවා නම් ඒක ඒක ගොඩක් වැදගත් පාලකයෙකුට රාජ්‍ය පාලනය කරද්දී බලන්න ඡන්ද. ඡන්ද කියලා කියන්නේ සිය කැමැත්ත මුල් කොටගෙන අගතිගාමීව හිමියන් අහිමියන් කිරීම. තමන්ගේ උමනාවට අපි ඔකට කියනවා පෞල් වාදය කියලා. තමන්ගේ උමනාව. උදාහරණයක් විදිහට මම ඉන්නේ පිළියන්දල මට ඕන රත්නපුරයට යන්න. මට රත්නපුරයේ ට්‍රැෆික් බාර් යන්න අකමැති නිසා මම කපනවා පාරක් රත්නපුරයට යන්නේ කෙලින්. දැන් මොකද ඉන්නේ ඡන්ද මගේ කැමැත්තට වැඩ කරනවා. ඒතර මට වැඩක් නැහැ. වටපිටාවේ ගවා කීයක් කුඩු වෙනවද? ගම් කීයක් නැති වෙනවද? නෑදෑයෝ කී දෙනෙක් දුරස් වෙනවද? කොච්චර පරිසර හානියක් වෙනවද? මේ කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. මට උමනා වෙලා තියෙන්නේ මම ඉන්නේ පිළියන්දල සිට රත්නපුරයට යන. ඒ නිසා මම පාරක් කපා ගන්නවා. ඒකෙන් තමයි ප්‍රයෝජන ගනි. ප්‍රධානම උමනාව මට මගේ වැඩ ටික කරගන්න. ඒතකොට ඒක ගැලපෙන්නේ නැහැ පාලකේ ගාව. ඒ කියන්නේ තමන්ට උමනා දේ වෙනුවෙන් මහා විනාශයක් කරන එක. තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ජනපනත් හැමදේ වෙනස් කරගන්න එක ගැලපෙන්නේ නැහැ කියන එක. දෙක ද්වේෂ. තරහවෙන් අගතියට ගොස් ක්‍රියාවන් කිරීම. තරහවෙන් අගතිය කරන ද්වේෂය කියන එක පාලනයේදී ගොඩාක්ම වැදගත්. සුපහරි උත්සාහ කරන මිනිස්සු සුසි ගන්නවා. දැන් මේ ඔයාලා දන්නවා ඇති අර මේ දවස්වල කාඩින තුමා ගාමියේ මාදීන පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ ද්වේෂයෙන් නිසා කවුරු හෝ අපි දන්නේ නැහැ කවුද කියලා. අපි කවුද කියලා දන්නවා නම් පොලිසිය රැක්කනේ පොලිසියට කියලා දෙනවා නේ. මෙන්න මේක තමයි කියලා මෙයාවලගෙන අපි දන්නේ නැහැ කවුද කියලා. හැබැයි මිනිස්සු ගාව මතයක් තියෙනවා කුමන හෝ දේශපාලන පක්ෂයක් විසින් ක්‍රියාත්මක කරන ලද්දක්. දැන් ඒක කුමන හෝ කවරපද කවුරු හරි වෙන්න පුළුවන්. හැබැයි ද්වේෂය නිසා මේ Tamanta වාසිතකා මහා මිනිස්සු ප්‍රමාණයක් කිසිම හිරිහැරයක් නැති අහිංසක මිනිස්සු ටිකක් ඝාතනය කළා දැන්. ඒක ද්වේෂය. තුන බය. අනිකෙකුගේ බලයට ඇති බය නිසා අගතිගාමී ක්‍රියාකිරීම. අනිකෙකුගේ බලය කියලා කියන පුතේ එයා බලයට આવුත් මට මොකද්ද වෙන්නේ? මම බලයට આવුත් එයාට මොකක්ද වගේ හේතු නිසා මිනිස්සු හිර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔයාලට මතක ඇති මම මේ කියන පුතේ මේ ප්‍රායෝගික වෙන්න ඕනින්ද කියන්නේ ඔයාලා කවුරුත් මාව අගතිගාමීව තේරුම් ගන්න නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා සරත් පොන්සේකාත් එක්ක ඡන්දයක් තියලා පහුගිය කාලෙක. එහෙදී ජනාධිපති වෙච්ච සමයෙන් සරත් පොන්සේකා හිර කළා. පැහැදිලිද? අපි දන්නේ නැත්ද නැත්තම් එහෙම දෙයක් අපි දැක්කනේ. දැන් ඔකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. යම් කිසි දවසක සරත් පොන්සේකා බැරිලාවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හිර කරන්න පුළුවන්. ඒතකොට බය නිසා තමන් ඒ දැන්ට කියෝටි මට හානියක් වෙයි කියන බය නිසා මෝහකයෙන් අනවබෝධය නිසා වැඩි ක්‍රියාව නැති වෙනවා. පාලකයාට සමාජයට තමන්ට අවබෝධයක් නොමැති නිසා. දැන් උදාහරණයක් විදිහට මේ වෙද්දී ගොවියෝ තර්ක කරනවා අපේ රට මෙච්චරම ආර්ථික වශයෙන් කන්න බොන්න නැත්නම් වැටෙන්න මේ හේතුව තමයි මේ මෝඩකම මුල් පටන් ගත්ත ගමන් කිසිම හේතුවක් නැසුව රසායනික පොහොර නොගෙන හිටීම කියන. රසායනික පොහොර ගෙන්නන එක තප්පර ගානකින් සුසුස්කල නතර කළා දැම්මනේ. ඒකත් එක්ක අතුරු ප්‍රතිඵල එන්නේ කොහොමද? ගොවියෝ කී දිනේකී ගොවිතැන් අහිමි වෙනවද? අස්වැන්න කොච්චරක් අඩු වෙනවද?
तवरुद्धे की मनोगे तत्वी किसी दिया बेलुने केसल पत्र चीलू रसायन के पोन अर्धसीट अवलांगे गोवियो असर नावितराग्नि ये दुराधिक बल काटे नौकरी अदवेदी गोवितेन सह मुनि विनाश लगे गोविपाउल नति वेला अनाथ वेला पाठपुरा पोर है दुराधिक बल ने पास को पांडित कटवा चाल राज्यपाल के गावल को अवबोधयाती सत्र अगत अवबोधयातीमला क्रियाकर ओण लियान मे विद्य हेमोम कैमरा उनकर हेमोम निधिरा बेटे बे को तम तमंगी ते बोत ले बुलाके बल बला हेमोम कैमरा बोतल ते बोतल पास गल रख बोतल इनकम टैक्स पास अभी मेम इतने पाप खाली नो इन अवरुद्ध बल निका कथा कर दी अवरुद्ध पाप बाग अभी बुलाट को पाप बाग साल के लिए हूल जैसे कैंत हिम का दाने मत मेवील पेन अपीलमाइन तवटी दस गुमर को आगे मट गागन मट सोद आगे गोविया रजक सुखी इन तम तीन बुला को तम आगे दे बोता को शहानी दे बोत रे गो लसंद का मगे बिल्डिंग अतन कल चतुनी का गेको ते बोलने नहीं बोला सेना सुधू की लेता है ना क्यों मी गुन सेना को गुन सेना गुन सेना नहीं आवे निपुणी को निपुणी कालवे के लबाई असिंसना नहीं अंजलि को अंजलि नी का साक्षे वगे सतर है अटू दे दूर तो लांग तो बेन आते दूर वाला आती लांग पे आती हम बेले दूर पे इन्हें तब बड़ा पोए दास रहा इलिये बेले हाँ दही में पेन और क्या बना नहीं इट वड़ा दूर पे इन्हें जालो कोर्स गाना आते ना हरि अभी है ना लिया का मुने मिले से लिया का ना मिले से केले से की बात केले सिंधु अत्यान निकल लिया का मेहमान लिया ना थी राज्य पालन ये थी चतुनी का ना ते बोन सीन है राज्य पालने दी वेदगात्वन तवात्मी मक्लेस वेदगात्वन තවත් ඉගැන්වීමක් ලෙස සතර අගති පෙන්වා දිය හැකිය
සතර අගති පෙන්වා දිය හැකිය. උනේ මොකද පැත්තක් පාත් වෙලා නිදිමතේ වගේ. නෑ සංදීපනි. නිදිමතේ දින්නේ. පාල වැඩි වෙලාද? මන්ත්‍රියෙන් දවසට රාත්‍රී ආහාරය අඩු කරන්න කියලා කියලා තියෙනවා නේද මං? එක ඡන්ද. මේ වචනින්ද තමයි අපි මෙච්චර කාලයක් හොඳටම කෙලවගෙන ඉන්නේ. ඡන්ද. මේක තිබ්බේ නැත්නම් අපි මීට වඩා හොඳට කිරිපැණි කාලේ ඉන්නේ. උදේ පාන්දර කියලා කතරේ ගහලා ආව අර කැලණිගඟේ පාවිලා ආපු ණයක් බලාගෙන. සැප නේද? හිතුවේ නෑ ණය ඇවිල්ලා ඔච්චර දෙයක් කළා දෙයි කියලා. ඔක යහතින් ඉන්නවද දන්නේ නැහැ කොහේ හරිද? බලත් රැවටුණා. ඔය දිනමිලා පැත්තේමත් තියෙන වග කියන්න ඕනේ වට. සාදු සාදු ගෝ. අපි දන්නේ. අපි තමයි හොඳටම කළේ. මම දැක්කද පෝස්ට් එකක් තියෙනවා පුතා මේ. මට මතක නෑ සර් කෙනා බානුකද මන්ද? පෝස්ට් එකක් දාලා මේ අර මාව බානු සර්ගේ පන්ති එකවට ගිහින් දාන්න අයියෝ කියලා දා. අර ඇදගෙන වගේ හිටිය අර මිනිස්සයව දාලා මාව බානු සර්ගේ පන්ති එකවට ගිහින් දාන්න අයියෝ කියලා දා. ඒක බලලා මාත් ගහන්න ඉන්නේ. මාව වීසී පන්තිට ගිහින් දාන්න අයියෝ කියලා. ගිහින් දාය මාවනේ. තියා ගන්න. එක මංකේ චම්ද. ඉරක් ගහලා තේරුම් ලියා ගන්න. තමාගේ අවශ්‍යතාවය වෙනුවෙන් විතරක්ම තමාගේ අවශ්‍යතාවය වෙනුවෙන් විතරක්ම කටයුතු සිදු කිරීම තමාගේ අවශ්‍යතාවය වෙනුවෙන් විතරක්ම කටයුතු සිදු කිරීම මෙමගින් අදහස් කර තිබේ. මෙමගින් අදහස් කර තිබේ. දෙක ද්වේෂ. දෙක ද්වේෂ. පාලකයා කිසිම විටක පරිගන්නා ස්වභාවයෙන් හෝ පරිගන්නා ස්වභාවයෙන් හෝ දේශ සහිත ස්වභාවයෙන් දේශ සහිත ස්වභාවයෙන් තොර විය යුතුය. දේශ සහිත ස්වභාවයෙන් තොර විය යුතුය. තුන භය. අනෙකෙකු බලයට පත්වේයයි. අනෙකකු
බලයට පත් වේ යයි බියමස සහගත බවකින් අනෙකෙකු බලයට පත් වේ යයි බියමස සහගත බවකින් කටයුතු කිරීම කටයුතු කිරීම මෙහිදී අදහස් කරයි මෙහිදී අදහස් කරයි අවසාන එක මෝහ මෝහ අනවබෝධය නිසා වැරදි ක්‍රියාවන් තුන නිරත වීම අනවබෝධය නිසා වැරදි ක්‍රියාවන් තුල නිරත වීම මෝහ යන්නේ අදහස් කරයි. ඕ මෝහ යන්නේ අදහස් කරයි. තුන්වෙනි එකේ මේ පාලකයා කිසිම විදිහක පරිගන්නා ස්වභාවයෙන් හෝ ද්වේෂ සහිත ස්වභාවයෙන් යුක්ත විය යුතු නේද ඉන්නෝනේ තොර විය යුතු කියලා දුන්නේ. ඔව් තොර වෙන්න ඕනේ එහෙම වෙන්න බෑ යුක්ත වුණොත් එහෙම වැඩේ කචන්. මේ මේක කියන්නේ සතර අගතියෙන් පිරිහෙන එකනේ. එතකොට යුක්ත වෙනකනේ ඉන්නෝනේ. යුක්ත වෙන්න එපා කියලා තමයි කියන්නේ. ද එහෙම වුණොත් ඒ විනාශයක් නෙවෙන්නේ. එහෙම නොවිය යුතුයි කියලා තමයි කියන්නේ. ආ හරියට බල මටත් පටලෝන යකු මට පැටලිලා තිබ්බ ඒක ඇහුවේ මඤ්ඤා නිස්සාර තිටියු මුණා මට ඒක බලට තේරුන්නේ නැනේ මට තේරුන්නේ නැහැ අවසානෙක ලියන් ලෝකපාලක ධර්ම මේක ලිව්වට පස්සේ ප්‍රශ්නයක් දෙනු ලෝකපාලක ධර්ම ලෝකපාලක කියන ලෝකපාලන කියලා කියන එච්චර පටල ගන්න එපා හොඳයි ගවුලක් නේ ලෝකපාලන කිව්වත් එකයි පාලක කිව්වත් ඉවරයි ලියා ගන්න මෙයටම දේව ධර්ම මෙයටම දේව ධර්ම මෙයටම දේව ධර්ම යනුෙන්ද කියයි මෙයටම දේව ධර්ම යනුෙන්ද කියයි දේව ධර්ම කියලා කියන්නේ පොතේ ලැජ්ජාව සහ බය ඒ අනුව ලෝකපාලක ධර්මයනු ඒ අනුව ලෝකපාලන ධර්මයනු ඒ අනුව ලෝකපාලන ධර්මයනු කිරි සහ ඔත්තප්පයි කිරි සහ ඔත්තප්පයි කිරි සහ ඔත්තප්පයි කිරි යනු කිරි යනු වැරදි කිරීමට ඇති ලැජ්ජාවයි කිරි යනු වැරදි කිරීමට ඇති ලැජ්ජාවයි
ඔත්තප්පයනු ඒ සඳහා දක්වන බියයි. ඔත්තප්පයනු ඒ සඳහා දක්වන බියයි. පාලකයෙක් සෑම විටම මෙම ගුණාංග දෙකෙන් පාලකයෙක් සෑම විටම මෙම ගුණාංග දෙකෙන් යුක්ත විය යුතු අතර මෙම ගුණාංග දෙකෙන් යුක්ත විය යුතු අතර ප්‍රජාවද ඒ හා සාපේක්ෂ විය යුතුය. ප්‍රජාවද ඒ හා සාපේක්ෂ විය යුතුය. ප්‍රජාවද එහා සාපේක්ෂ විය යුතුය. හරි, ප්‍රශ්නයක් අපි ලියන්න හදන්නේ ඔයාලගේ තියෙන යැනි මෑනි ගතියන්නත් එක්ක. ඔයාලගේ තියෙන යැනි මෑනි ගතියට ගොඩාක් ගැලපෙනවා ලෑලි කෑලි. ලෑලි කෑලි ලියා ගන්න ලියන කොලයක් අරගෙන ප්‍රථමයෙන් ටිකක් ලොකු අකුරින් ඔයාලගේ නම ලියන්න පැහැදිලිව. ඔයාලගේ නම ලියන්න. හරි, ඊට පස්සේ ලියන්න මේ විදියට ප්‍රශ්නය. යහපත් යහපත් ප්‍රජාපාලනයක් උදෙසා යහපත් ප්‍රජාපාලනයක් උදෙසා බෞද්ධ පාලන මූලධර්ම බෞද්ධ පාලන මූලධර්ම උපයෝගී වන ආකාරය විමසීමට ලක් කරන්න. උපයෝගී වන ආකාරය විමසීමට ලක් කරන්න. ලකුණු 10යි. මෙතන තියෙන ගයිඩ්ලයින් එකක් දෙනවා මම ඔයාලට. මේක වැදගත් වෙන ඒ තමයි ඔයාලා මේකෙදි කිසිම කෙනෙක් දසරාජ ධර්ම, දසසක්විතිව, සප්තපරිහානීය ධර්ම සතරක තියෙනවා. ඒ ඔක්කොම කරුණු 10 10 ලීලියා යන්නේ. ඒවා තියෙනවා. මේ වගේ ඒවා දේවල් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා තියෙනවා. අර සමස්තය ගැන පුංචි විස්තරයක් එක ලියාගෙන යනහ. හරිද? සප්තපරිහානීය ධර්ම මෙයයි, දසසක්විතිවත් මෙහෙම. ඒවා ලියන්න ඕනේ. රාජ්‍යපානය සඳහා ඉවහල් වෙන කරුණු කූටදාන්ත සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා තුළ සාකච්ඡා කරලා තිනවා. යහපත් රාජ්‍යපානය සඳහා ඉවහල් වෙන කරුණු බොහොමයක් ඇතුළත් වෙන්නේ දස සක්විතිවත් තුළේ. සක්විති රජතුමා දෙහැමින් සෙමින් රාජ්‍යපානය කිරීම සඳහා මෙම සක්විතිවත් ප්‍රයෝගී වේ. එවැනිම වැදගත් සංකල්පයක් ලෙස දස රාජධර්මද දැක්විය හැකිය.
මෙහිදී කතා කරන්නේ ප්‍රජාවගේ අවශ්‍යතා සපිරීමේ කියන්නේ මූලික කරුණු 10කි. එහෙම එහෙම පොඩි පොඩි විස්තරයක් කරගෙන කරගෙන යනනම් ඇති. දැන් ඔයාලට ඒ කරුණු 10 කොහොමද පාඩම් කරගන්න පුළුවන් පුතේ? ඒක ඕකස්සට දාගෙන අනා ගන්න එපා. සරලව විස්තරයක් කරගෙන යන්න. හරි ලියාගෙන යන්න. හර්ෂණි මේ සතර බ්‍රහ්ම විහරණත් එකතු කරගන්න පුළුවන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා. ඒක එච්චර මේකට ගලප ගන්න එපා රාජ්‍ය පාලනයේ. එකතු කරගන්න එපා ඒකට. හරිද? හරි එහෙනම් ලියන්න පටන් ගන්න හැමෝම ලියන්න. ලියලා මගේ දුරකථන අංකයට එවන්න මගේ දුක ඇති ඔයාලා හැමෝම ගාව ඒ දුකට දාන්න. අනේ ආන්දරයි දාන්න ඕන නම්බරේ chat එකට. ආ මම නම්බරේ දාන chat එකට පොදුයි බෙන්. කො ඔයාලා හැමෝම කැමරා ඔන් කරගන්න. කො කො මුණ පේන්න ඕනේ නැහැ. ලියන කොලේ පෙමුනම් ප්‍රමාණවත්. කොකො හැමෝම හැමෝම ඔෆ් කරන් ඉන්නේ ලෙෆ්ට් කරනවා මේකෙන් ආ වෙන කරන්න දෙයක් නැහැ නේ මට මොකද්ද කරන්නේ නැත්තම් තුනිනිගේ පිළිතුර ගත්තට පස්සේ ඒකේ ආරම්භය සහ විස්තර කරලා තියෙන විදිය හොඳයි ගැටලුවක් නේ අන්තිම ටිකේ අකුරු වේගෙන්ම ලියලා නේ ඒකට කමක් නැහැ කියව ගන්න පුළුවන් මට ඔයාට ලකුණු 9ක් 8මාරක් 9ක් වගේම දෙන්න පුළුවන් අවුලක් නේ තෝම ඊට පස්සේ චතුනිකා හේෂානිගේ විස්තර කරලා තියෙන විදිය හොඳයි ගොඩක් සිරි තපස හොඳයි අවසානෙත් ගොඩක් හොඳයි ඡේද බෙදලා තියෙන විදියත් හොඳයි ප්‍රමාණෙත් හොඳයි වාට 9මාරක් 10ක්ම වගේ දෙන්න බැරි කමක් ඇත්තටම නැහැ හොඳයි ඊට පස්සේ මං හිතන්නේ මේ අතුරු ගිරියද ඔව් මෙයා කවුද තරුෂි නිර්මාලිගේ अंजलि अंजलि के पिलतुरात होंदाई आरंभे होंदाई पुते इट पासली यदि न चेदा होंदाई या उलाक ने दानांसीलं परिच्छागन दारत तीना नहीं ये कत अवलाक ने बड़ी गति आती ना होंदाई पुते का लखनऊ नामिया वगे देना उत्तरे पिलगत है लखनऊ नामिया एक माधी दाकुंडा से पैना कान है तो आने एक होंदा आधा सा के बैठवा रातु පෑනක් ළඟ තියෙනවා නම් එරි මේ මං කියන අඩුපාඩු ලියාගෙන එහෙම රතු පෑනේ මේ හරියක් දාලා ලකුණු ගන්න දාගන්න. එතකොට නියමයින් උත්තර පත්‍රේ මම බැලුවාගේ තියෙනවා නිකන් ගෙදරට ඇවිල්ලා. නිකන් පොඩි ෆන් එකක් තියෙනවා තමයි. නියමයි. නිශාදි ලක්ෂිකාගේ දසකිය රසය. නිශාදි ලක්ෂිකාගේ හොඳයි. එයා ලස්සන කළු පෑන භාවිතා කරලා තියෙනවා. ඡේද බෙදලා තියෙන ප්‍රමාණයත් ගොඩක් හොඳයි. වරදක් නැහැ පුතේ. එයාට නම් මට ලකුණු 10ක්ම දෙන්න හිතෙනවා වගේ. ඊට පස්සේ මේ කාගේද නිරුනිකා තස්සරණි අකුරු ලස්සනයි ඡේද බෙදීම හොඳයි මම ඔයාලට පුතේ පොඩ්ඩක් දෙන්නම් එක පිටුවක් නිකන් මෙන්න මේ වගේ වුණා නම් හොඳයි කියලා හිතෙන්න ලියන්න පළවෙනි ආරම්භය හරිද අවුලක් නැහැ ලකුණු 9ක් දෙන්න පුළුවන් මම ඔයාලට චුට්ටක් බලන්නත් ෆොටෝ එකක් දාලා ඇතේ අනිත් ඇය ලියන එක නවත්තන්න ලියපු දෙයක් එවන්න වෙලා වැඩිත් එක ගිහිල්ලා තියෙන්නේ හර්ෂණී කවිෂ්ක කවිඳු දමිඳු කට්ටියම ඊට පස්සේ කවුද මේ
इत पास में दमेंदुगे पिरितर गोड़ा खुंदा है केटरु आपने हैं लखुंदे ने बुलवां गाना मन चैट कर डाला थे प्रियांतो कुमार अगेन की क्या है कि प्रियांतो कुमार अगेन होंदा इस तरह टोडा प्रियांतो कुमार गोड़ा कैथर में दिउनु विलादी हो गए हरि द मुंडा गोड़ा खुंदा है प्रियांत के मन लखुनु अटक को अगे देना है केट इत पास से देशान की पिरितर गोड़ा मोहंदा है සාර්ථකයි පිළිතුරු ලකුණු 10ම දෙන්න පුළුවන් දේශාංශයක්. ඊට පස්සේ නිපුණි අනුපමාගේ පිළිතුරු ගත්තට පස්සේ නිපුණි අනුපමාගෙත් හොඳයි ඒකත් අවුලක් නැහැ ලියලා තියෙන විදිය. වරදක්ම නැහැ මම නිපුණට තව බලන්න පොඩි ප්‍රශ්නයකට ලියලා තියෙන විදිය මුල් පිටුවක් දාන්නම්. මේකත් හොඳයි කියලා හිතේ එතකොට. ඒකට නමයක් දෙන්න පුළුවන්. इट पास अवीशाद अवीशा की पीड़ित गुड़ा देख मम पेन अवीशट दहा पुलवा अवीशा की पीड़ित नरकने इट पास ओम ती मट कु मतने का सत्सर निमकूत को नमदान बेद बट आगे पीड़ित होता है सत्सर के पीड़ित होता है ලකුණු 8ක් දෙනවා කොලේ නම දාලා නැති නිසා එකක් අපර නැත්තම් 9ක් දෙන්න හිතන් ඉති චුට්ටක් මහසුනා භාග්‍යයට 10න් 10ම ගන්න පුළුවන් ඇත්තටම දැන් ඇත්තට ගොඩාක් හොඳයි ලියලා තියෙන විදිය ඊට පස්සේ දිල්මි තක්ෂිලාගේ පිළිතුර හොඳයි ලියලා තියෙන විදියත් හොඳයි ගැටලුවක් නැහැ දිල්මිට ලියලා තියෙන ප්‍රමාණිත ඇති පුතේ 9ක් හෝ 10ක් දෙන්න පුළුවන් ඔයාලා අතුපෑනේ ලියලා අඩුපාඩු සකසා ගන්න හර්ෂණීගේ පිළිතුර හොඳයි අකුරු හොඳයි ඡේද බෙදීම හොඳයි විස්තර කළා තියෙන විදිහත් ගොඩක් හොඳයි ඒකට 10ක් දෙන්න පුළුවන් ඊට පස්සේ අපේ යහන්සයිකේ ගම්පහ සචිනි සචිනිගේ පිළිතුර රාජපාලනය පිළිබඳ බෞද්ධ වුණා සචිනිගෙත් අවුලක් නෑ දසලකති අයික වාකට දාලා නේ හොඳයි සචිනිගෙත් හොඳයි නමේ හමාරක් 10ක් වගේ 10ක්ම දෙන්න නමේ හමාරක් වගේ නිකන් හිතාගෙන ඉන්නකෝ වරදක් නැහැ මම ලකුණු 10යි කියපු උත්තර පුතේ අපේ WhatsApp group එකට දාන්න බලන්න අනිත්යට දිරුෂගේ පුතේ මං කිව්වේ දිරුෂ ලියලා තියෙන ප්‍රමාණය මත කියලා විතරයි උත්තරේ හොඳයි තව ටිකක් ලියවෙන්න ඕනේ කියලා මං කිව්වේ ඊට පස්සේ සෙව්මිනි ගිස්රී පාළිය කිය අපේ කුටි කවත්ත වාගේ නරක නැහැ පුතේ හොඳයි අකුරු තා පොඩක් ලොකු කරගන්න හරිද අකුරු ටික හදා ගන්න प्रमाण अड़पाड़ा उत्तरे पलवनी प्रमाणि मदि लखनऊ दहायको अरे के हरिकमे मीट वाड़ा लिये लखनऊ दहाय कुंभल हिता हाँ एक बल अट लखनऊ दहायक दे कि हिता लखनऊ दहाय उत्तर वाले ग्रूप पिकट बैठी जाती वाले ग्रूप पिकट चुट्टा के बला हर दहायक गाने हिम बैले हिम बै पुड़ी गेम गहन विन लेने महसला लिया विनो इट पास मे बुद्धि
අශේෂනාගේ පිටිතුර මට හිතන් ලැබිලා තියෙනවා. ඒක ලැබිලා තියෙන ප්‍රමාණය නම් මාදි අවසන් කළාද කියලා මට හිතා ගන්න බැහැ. තව තියෙනවා නම් තව එවන්න. මේවල තියෙන තත්ත්වෙත් එක්ක ආයෙනවනේ තව එනවා. මේවල තියෙන ප්‍රමාණෙත් එක්ක වාට දෙත හැකි. ක්ලියර් දෙන ප්‍රමාණය ඇති පුතේ. තබොඩ පිළිතුරේ අර තියෙන ක්ලීන් බව තමයි හදාගන්න ලස්සන්ට ලියලා ෆොටෝ එකක් ගහලා පිළිවෙල රවන ගන්නට හදාගන්න. වෙන කියන්න අවුලක් නැහැ. ලකුණු 7ක් වගේ පළවෙනි පිටුව හොඳයි වාගේ. හරි. ඒතර ඒ වෙද්දි මම එවලා තියෙන පිළිතුරු ටික දැම්මා. ඔයාලගේ අඩුපාඩු ටිකත් මම කියන්න තියෙනවා. ලසඳ කස්තුරි ගමගේගේ තපරිහන පුතේගේ ලසඳ රතුපෑණි හදාගන්න සප්ත පරිහානේ ධර්ම සතර අගති දසරාජි ධර්ම දස සක්විතිවත් ඒ ටික තව එකතු වෙන්න ඕනේ. හරිද? හිරියෝතප්ප ඒ ටික හදාගන්න. තව මහසුන තුයාට වැඩක් කරගන්න පුළුවන් ඒ ලසඳ. හරිද? මේ එතකොට එහෙනම් මම ඔන්න එවපු පිළිතුරු ටික බැලුවා. ඔයාලට ලැබිච්ච ලකුණු chat box එකට දාන්න බලන්න තම තමන්ට කීයක් ලැබුණාද කියලා ලකුණු ප්‍රමාණය. තම තමාට ලැබුණු ලකුණු ප්‍රමාණය chat එකට දාන්න. මෙතනින් එහා මොකෝත් ඔයාලගේ ලකුණු විතරක් දාලා ඉන්න සද්ද නැතුව තව messages දාන්න ඉන්නවා. දමිඳු මේ මම නම් කියනවා 1 2 3 කියලා පොඩක් කටුකොලේක ගණන් කරගෙන යන්න හොදේ. පුළුවන්ද? මම එක කවුන්ට් එක අහනවා එකතු කියන්න. හා ස්වාමීන් වහන්සේ. හිරුනි සංදීපනේ ඔය එකයි කියලා දාගන්න. හිරුනි සංදීපනේ චතුනිකා හේෂානි නිපුණී දේශානි සෙව්මිනි නිපුණී නෙලුනිකා සප්සරණි දිල්මි තුල්නි ප්‍රාර්ථනා අංජලි දමිඳු නිපුන් සංකල්ප දිලූෂි නිෂාදි අසින්සනා අවීෂා හර්ෂණි තරුෂි ලසඳගමගේ දෙව් දෙව්මිනි කවිඳු දිල්ෂාන් සචිනි සෙව්මිනි කියද? 23යි ස්වාමීන් වහන්ස. එහෙනම් අපේ ඒ දීපු ප්‍රශ්නෙට 23 දෙනෙක් තමයි පිළිතුරු දීලා තියෙන්නේ. හරිද? ඉතුරු මීහරක් වැල පිළිබඳවම මා කෙරෙහි ඇත්තේ සාතිචේ සංවේගයක් පමණයි. තමන්ගේ ගෙදර මව හෝ පියා ළඟ සිටිනම් ඔබගේ ආදරණීය දරුවා මේට පිළිතුරු ලියා නොමැතිනම් හෙට උදෑසන සිට රට තනකොළ ආහාරයට ලබා දෙන මේ කාරුණික ඉල්ලයි. අපි ඉතුරු හැමෝටම රට තනකොළ දෙන්න සුදු බත් එක් අනලා. එතකොට හරියයි. වැසිකිලි යද්දිත් යන්න එපා කියන ටොයිලට් එකට ඒක ගෙදරට යන ගොමනේ තනකොළ කියන ඒවා ගා ගන්න පුළුවන් එතකොට. එයාටම ඇඟේ ගා ගන්න කියන්නේ. ලස්සන වෙනවා එතකොට. ඒ ඉන්න සියලු ගව පට්ටිය කෙරෙහි මාගේ සාතිශය සංවේගය තාමත් උඹලට කන්න බොන්න අඳින්න පළඳින්න දෙන්න දෙමව්පියන්ට හැකියාව තියෙනවා ඇති. උඹලගේ අම්මා තාත්තගේ වැඩ කකුල් දෙක තාම වැඩ කරනවා ඇති. උඹලගේ අම්මා තාත්තගේ අත් දෙක තාම වැඩ ඇති. උඹලගේ අම්මා තාත්තගේ ඔළුව තාම සිහියෙන් වැඩ කරනවා ඇති. ඒ නිසා උඹලට තාම කන්න අඳින්න දෙන්න පුළුවන් තරම් වත්කමක් උඹලගේ අම්මා තාත්තට තියෙනවා ඇති. එනිසා මී හරක් තාම බලා ගන්න වේති. මේ මතක තියාගෙන ඉන්න උඹලා හරක්ට කලින් අම්මා තාත්තලා වයසට යනවා. එතකොට උඹලට කන්නාඳින් දෙන්න මිනිස්සෙක් නැති වෙලා යනවා. අද ඉන්නේ කොල්ලෝ හෝ කෙල්ලෝ කවුරුත් කැමති නැහැ අමු ගවයෝ කරගහන. ඉගෙනගත්ත කොල්ලොත් ඉන්නවා, ඉගෙනගත්ත කෙල්ලොත් ඉන්නවා. ඉගෙනගත්ත කොල්ලෝ කැමති ඉගෙනගත්ත කෙල්ලන්ට, ඉගෙනගත්ත කෙල්ලෝ කැමති ඉගෙනගත්ත කොල්ලන්ට. ඉතුරු වෙන්නේ අබබ්බයෝ සෙට් එකක්. බබ්බයෝ කියලා කියන්නේ පොතේ පතේ දැනුමක් වන්නේ නැති ප්‍රශ්නයකට උත්තර ලියන්න බැරි විනාඩි 10ක් 15කට තමන්ගේ හැකියාවක් පෙන්වන්න බැරි කිසිම රහකට නැති ඒ නිකන් ඕපපාතකේ පුදනාය හැඟෙන පිරිසක්. ඉතින් උන් ගැන මට තියෙන වෙනම
අනුකම්පා ලිස්ට් එකක් මම කො පන්තියේ දෙනවා කියන්නේ ඒ අය අසාදු ලේඛනයට දානවා කියන්නේ ඉතින් ඒ අය ගැන අසාදු ලේඛනගත කරලා දෙයි කමක් නැහැ උත්තර ලියපු අය ගැන මට සතුටුයි නොලියපු අය ගැන ඊට වඩා සතුටුයි ඉතින් මට ලේසියෙන් අනිත් අය ලියවන මට ගොඩක් වෙලා යනවා බලන්න බොහොම ස්තුතියි ඔයාලා කරලා දුන්න ලොකු උදව්වට මට අනිත් දවසේම වේගින් උත්තර ලියලා යන්නේ පතාවත් ඉතින් තව පුළුවන් ඉතින් ඕනනම් තව රට දනකොල කාලා ලසනන් අනිත් අයට කියන්නේ එයාට පුළුවන් අනුභව කරන්න හරි එතන මේ අද කතාවට කියන මොනවාක් ගැටලුවක් නැහැ නේද ඔයාලට දම්බින්දු මොනවා හරි ගැටලු තියෙනවද නෑ ස්වාමීන් වහන්ස එළියපියගේ සචිනි සෙවමිනි ඊට පස්සේ දෙවමිනි හර්ෂණි අවීෂා නිෂාදි නිපුනි සංකල්පනාද සංකල්ප තමිඳු අංජලි තුලුනි ප්‍රාර්ථනා දිල්මි නිරුමිකා නිපුනි ඊට පස්සේ දේශානි අනිත් කෙනත් නිපුනි සංකල්පනා චතුනිකා හේෂානි හිරුමි සංදීපනි අයගේ පිළිතුරු 99%ක්ම හොඳයි ගොඩක්ම හොඳයි පිළිතුරු අනිත් අයගෙත් අඩුපාඩු නැහැ අඩුපාඩු තියෙනවා පොඩි පොඩි තැන් ඒවා හදා ගන්න විශේෂයෙන් මම කාගේ හරි දැක්ක කලින්ට වඩා ගොඩක් හොඳ උත්තරයක් අපි කොල්ලෙක් ගොඩ යනවා පේනවා ඊට ලසඳ ගමගේ කියන පුතා වැඩ කරලා එවන ඔයා පරක් වුණාට වාට මට උපදේශයක් දෙන්න දෙන පුතේ ගුරුවරයෙක් විදියට ඔයා වැඩ කළොත් ඔයාට මීට වඩා තව දුර ගමනක් යන්න පුළුවන් තත්ත්වයට හැදීගෙන එනවා මට එහෙම පේනවා හැදීගෙන එනවායි කියලා ගුරුවරයෙක් කියන දේක් වරදින්නේ නැති වෙයි කියන විශ්වාසයක මමත් ඉන්නවා පෞද්ගලිකව ඔයා නිකන් හැදෙන ලක්ෂණ මට පේනවා නිසා ඔයා මහන්සිලා වැඩ කළොත් ඔයා බලාපොරොත්තු වුණාට වඩා වැඩි දෙනකට යන්න පුළුවන්කම ලැබේ ඊට පස්සේ මම හිතන්නේ කවින්දු දිස්සාන්ගේ තිස්සර උත්තර ටිකක් හචා දැන් ඉස්සරට වඩා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා අනිත් අයගෙත් එහෙමම තමයි දෛනිකව අභ්‍යාස කරලා පෙන්නපු ගොඩක් අයගේ ඉස්සරට වඩා ආරම්භයේ හරි ලස්සනට ලියලා තියෙනවා ඔයාලා ඊට පස්සේ මුල් දවස්වල පුතේ බලන්න ආරම්භය වෙන කැතයි ලොකු ඡේද අපි හැදුවනේ ලියලියා නේද මතකද මම දන්නේ ඒ අඩුපාඩු හැදුවා අවසානයේ දැන් ඔයාලා ගොඩක් අය සිහියෙන් ලියලා තියෙන ඉහත සඳහන් කරුණු තුනින් පැහැදිලි වෙන්නේ කියලා ලස්සනට අවසන් ඡේදය ලියලා තියෙනවා ඒක ඔයාලා ගොඩක් දියුණු වෙච්ච තැන ඊට පස්සේ ඡේද බෙදලා තියෙනවා ගොඩක් අය ඒක ඔයාලගේ දියුණු වෙච්ච පොයින්ට් එකක් ඉතින් ඒ ඊට පස්සේ කළු පෑනෙන් වැදගත් තොරතුරු ඔයාලා ලියලා තියෙනවා ඒක ඔයාලගේ දියුණු වෙච්ච එකක් අපේ පන්තියේදී දැක්ක ඉතින් ඒක නිසා ඔයාලා ඉස්සරට වඩා මේ දියුණුයි ඇත්තටම ගොඩක් හොඳයි වැඩ කරන ළමින්ට තාමත් මාවත තියෙනවා වැඩ නොකරන අයට මම කෑ ගැහුවට එයාලටත් පුළුවන් අපේ හරි පාරට එන්න වැරදි පාර යන්න පුළුවන් ඕන හරි පාර එන්න පුළුවන් ගුඩ් මෝර්නින් කියන අමතකුණ කතාව හැමෝටම සුභම සුභ උදෑසනක් වේවා වෙරි ගුඩ් මෝර්නින් සුභ උදෑසනක් ස්වාමීන් වහන්ස සුභ උදෑසන සුභ උදෑසන early in the morning නේ උදේ පාන්දර පැවැත්වෙන එකම BC පන්තිය කියලා කියන්න පුළුවන් මම මේ ඉතින් අපි යම් දෙයක් අපි ඉතින් පන්ති ගන්න ඉතින් ඇත්තටම උගන්වන්න අපි කැමති නැන්නේ අපේ පන්ති ළමයි 100ක් ඉඳලා 40කට අඩු වෙනකොට අද වෙද්දි 2000 හරියට මද දවස වෙද්දි 2022 විභාගලියන සහ 2023 විභාගලියන ළමින්ගේ එකතු ඔන්ලයින් පන්තිවල විතරක් 100ක් අද තමයි සම්පූර්ණේ අද අලුතෙන් එකෙක් එකතු වුණා ඔයාලා දකින්නේ කාගේ ගෲප් එකට ඇඩ් වුණා යාලත් එක මගෙන් ඔන්ලයින් ඉගෙන සමස්ත ළමයි සංඛ්‍යාව 100. ඉතින් මේ ඩිස්ප්ලේ එකට දැම්මම මේක පොඩි. ඔයාලා මේ 100ක් කියලා කියන්නේ මට ස්ලයිඩ් තුනක් මාරු කළා 100 දෙනෙක්ගේ රූප වැටිලා ඉවරයි. ඒ වුණාට ඔයාලා යන BC පන්තියක මම හිතන්නේ 100ක් ඉන්න පන්තියක් නැති තරම් ඇතිනේ. ක්ලාස් එකක වාඩි කළාම 100ක් කියන්නේ ලොකු හෝල් එකක වාඩි කරන්න පුළුවන් ප්‍රමාණයක්. පැහැදිලිද? ලොකු ළමයි ගානක් අපිත් එක්ක වැඩ කරනවා ඒක. ඇතිනේ නේ? 100 ළමයි 100කක ඔන්ලයින් පන්තියක් තමයි මේ කරන්නේ. දැන් ආවෙ නැතුනට ගොඩක් අය වැඩ කරන්නේ මේක ඉන්න පුතේ ජොබ් කරන අය. එයාලා පන්තියෙ නැහැ. එයාලා නයිට් ඩියුටි සිකියුරිටි ජොබ් කරන අය ඉන්නවා. ගාමන්ට් වල වැඩ කරන අය ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. අක්කලා තමයි වැඩි හරියක් ඉන්නේ මේකේ. අයියලා ටීවී ප්‍රෝග්‍රෑම් වල වැඩ කරන ඒ වගේ අය ඉන්නේ. එයාලා රෙකෝඩ් එක ඉල්ලගෙන බලනවා. ඒ ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලා පුළුවන් අවස්ථාවදී නේ පන්තියට ලයිව් සම්බන්ධ වෙනවා. හරිද? දැන් ළමයි 100ක් ඉන්න පන්තියක සමාජිකයෙක් වාලා ඒක සාර්ථකයි. ගොඩක් සතුටුයි. ඉතින් අපිත් මං කිව්වා වගේ ඉතින් අපි කැමතිනේ අපේ පන්තිය තව තව දියුණු වෙනවට. ඒ නිසා මට යම් කිසි දවසක ඔයාලා හැමෝගෙම මගේ පන්තිය ගැන අදහස මොකක්ද කියලා වොයිස් එකක් ඕන. තේරුණාද?
ඔයාලගේ වොයිස් එකක් මුණ පේනවා නම් එහෙමයි නොපේනවා නම් එහෙමයි හොඳද නරකද අපි කරන වැඩ පිළිවෙල ගැන හොඳ කියන්න පුළුවන් අපි කරන ඒවා ගැන අඩුපාඩු කියන්න පුළුවන් තව මොනවද වෙන්න ඕනේ තව මොනවද නොවෙන්න ඕනේ කියලා ඔයාලට විස්තර කරන්න පුළුවන් මම ඒවා හදලා පුංචි පුංචි වීඩියෝ කීපයක් හදන්න ඉස්සරහදී බලාපොරොත්තු වෙන නිසා මට කරන උදව්වක් ඉදිරියට ඔයාලට පුළුවන් ඔයාලගේ ඇත්තම අදහස බොරු ආටෝප වැඩක් නෑ මේ මොකද්ද කියලා විනාඩියක විනාඩි එකම ආරක විනාඩි දෙකක තුනක පහක උපරිම පහයි පහක වොයිස් එකක් දාලා තියන්න පුළුවන් අය වීඩියෝ එකක් එවුවට කමක් නැහැ ඉස්සර ළමයිනු මට එහෙම එවලා තියෙනවා මම ඉතින් ඒව භාවිතා කරලා වීඩියෝ එහෙම හදලා තියෙනවා හරි ඒ ඇඩ් එක දාලා ඉවරයි විලඳ දැනීමක් දැන් මම බලන්න මේ විදිහට ලියා ගන්න උඹට මම තා පොඩ් එකකින් නතර කරන්නම් ආ නිදිය ගන්න දෙනවා බය වෙන්න එපා लिया गाना मेहमान कूट दांत सूत्रे तुल कूट दांत सूत्रे तुल राज्य पालने विषय ही पैवत्य युद्ध कूट दांत सूत्रे तुल राज्यपालनय विषयहि पैवत्य युतु वरांगस्त दागनुदे पालके सतुये युतु नेता पालके तुल तिबी युतु के दागनु वरां तुल पालक खरुणु दहाया किदरी पाक कराए पालक तिबियुतु खरुणु दहाया किदरी पाक कराए लिया गान एक पाठ पैन की लिवन हरी अटर अटर लिया गान एक दैन उगा खम किंग युक्त वीम दैन उगा खम किंग युक्त वीम देख माओपियान ऐतिहायक्वीम नेतन दिमाओपियान ऐतिहायक्वीम के लिए यानो दिमाओपियान ऐतिहायक्वीम मतातन नहीं है उपपाद को हम बयान दे आज का मटेरियल के ना माओपियान इन्हें किन्हें क्वीन ना धनदान्य मिल मुदल धनदान्य मिल मुदल धनदान्य मिल मुदल इलाक प्रसाद दानवन एक वीम लसन पेह पड़ते प्रसाद दानवन एक वीम प्रसाद इलांग एक सिल्वर वीम अंक सिल्वर वीम यहाँ पर तू वचन कथा करना एक भीम
යහපත් වූ වචන කතා කරන අයෙක් වීම යහපත් වූ වචන කතා කරන අයෙක් වීම ඊළඟ එක තම අන පිළිපදින තම අන තමාගේ නියෝග කියන එක තම අන පිළිපදින සිවුරංග සේනාවක් ඇති අයෙක් වීම තම අන පිළිපදින සිවුරංග සේනාවක් ඇති අයෙක් වීම චතුරංගනී සේනාවක් කියන්නේ කොහොමද සිවුරංග සේනාව කියන්නේ අස්ත්‍රිය පාබල සිවුරංග සේනාවක් ඇති අයෙක් වීම ඊළඟ එක ශ්‍රද්ධාවන්ත අයෙක් වීම ශ්‍රද්ධාවන්ත අයෙක් වීම ශ්‍රද්ධාවන්ත අයෙක් වීම ඊළඟ එක දැන උගතෙකු වීම දැන උගතෙකු වීම දැන උගතෙකු වීම අසාන එක සිය රට තුළ අපරාධ වළක්වා සිය රට තුළ අපරාධ වළක්වා සංවර්ධනය කළ හැකි අයෙක් වීම සිය රට තුළ අපරාධ වළක්වා සංවර්ධනය කළ හැකි අයෙක් වීම සංවර්ධනය කළ හැකි අයෙක් වීම හරිද ලිවන්නේ පුතේ වලයි ටිකක් තියාගන්න ඇති ඊට පස්සේ අපිට තියෙන දැන් අපි කතා කළේ ඔය කතා කරපු කාරණා ටික වැදගත් පාඩමක් නේ ඔය සමස්තයෙන් එන්නේ ලකුණු 10ක ප්‍රශ්නයක් කෙනෙක් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕන එතකොට පුතේ මේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ පාලකයෝ අපිට කරන්න ඕන ටිකනේ අපි ඔය කතා කරේ සරලවම කියනවා නම් පාලකයා විසින් පාලිතයා රජතුමා ප්‍රජාවට කරන්න ඕන දේවල් තමයි කතා කරන්නේ දැන් අපිට ඊළඟ මාතෘකාව තියෙන්නේ ප්‍රජාව විසින් පාලකයාට අපි මොනවද කරන්නේ අපි විසින් රටට උදාහරණයක් විදිහට කියන්න හරි හම්බ කරන එකකින් අය බදු ගෙවන එක අපි එක රට වෙනුවෙන් කරන ඕන සේවාව පොදු දේපළ නිවැරදිව පරිහරණය කරන එක රාජ්‍යයේ තියෙන නීති පද්ධතිය කඩ නොකර ආරක්ෂා කරන එක මහ ජනතාවට සිසිසේ ජීවත් වෙන අවස්ථාව ලබා දෙන එක එතකොට ඒවා අපෙන් රාජ්‍යයට වෙන්න ඕනේමනේ. එතකොට ඒක තියෙනවා පුතේ පාලන තාන්ත්‍රයේ විශේෂ ප්‍රජාවගේ වගකීම කියලා මාතෘකා කොටසක්. අපි ඒක ෆ්‍රයි එකක් දෙමු හෙට රැයට පැයක් කරන්න. පැය දෙකක් ඕනේ. අඩුම පැයක් අපි කතා කරමු. විදුලි අර්බුදයක් දැඩි අර්බුදයක් මොකක් කරන්න පැවතුනොත් එහෙම මම හෙට පැයක් ඔයත් එක්ක කතා කරන්නම්. අපි මේක කරන එක අපතේ යන්නේ නැහැ පුතේ. ඉස්සරහට මොනවගේ තත්ත්වයක් උදා වෙයිද නැහැ දැන්. පියර කලින් පෑ පෑ දෙක දෙක හරි කරලා තිබිච්ච නිසා අයිය කරන්ට් එක ගියයි කියලා එකක් ඔයාලට මාකරේ විශ්වාසයක් අවිශ්වාසයක් ඇති උනේ නේ දෙක අපිට එක ලොකු ඉෂුව එකක් විදිහට බලපන්නේ මොකද ඔයාලත් දන්නවා මමත් දන්නවා ඊයේ බැරි වුණා නම් ඒක අද කළානේ අපි මට ඕන නම් මේක තිබුණා ඊළඟ සතියේ ආයෙ කරන් දෙයක් නැහැ ඊළඟ සතියේ තමයි කරන් වෙන්නේ කියලා මට කල් දාන්න ඕන තරම් ඉඳ තියෙනවා මොකද ඔයාලා කවුරු බල කරලා හාමුදුරු කරපන් කියන්නේ නැහැ කියන්නත් බෑ නේ ඇත්තටම ඔයාලට ඒක මම ඒක අද ඊයේ වෙච්ච පාඩුව අදින් මම කව කළා තියෙනවා ඒක ආයි උනේ නැහැ කියන්න බෑ ඒක උනා හරිද ඊයේ පන්තිය උනා හා සමානයි හැබැයි අපිට පොඩි රියස් එකක් තියෙනවා අපිට
හැමදාම මගහැරනවා දැන් අඟහරු ආදරයට කරන්න දින පන්ති. සල් ඉස්සරහට ඔබ පුළුවන් වෙයි. ආයි කැම්පස් එකේම ඔන්ලයින් යන කතාවක් තියෙන නිසා විශ්වවිද්‍යාලින් නිසා මට ගන්න අමාරුයි මේ අඟහරු ආදරයට. එහෙම නැත්නම් ඉතින් අපි ඒක බැරනොත් අපි සිකුරාදා රැයට මේ වෙලාව වෙන් කරගමු. පැහැදිලිද? ඒකට කාටවත් විරුද්ධත්වයක් නැහැ නේද පුතේ? අවුලක් නැහැ නේ නේ. විසවන ආචාර කරන්නේ මේ එතකොට එහෙනම් අපි මේ විදියට වැඩ ටික සරසගමු. 12යි කාලට කිට්ටු වෙලාව විනාඩි 15ක් වැඩිපුර අරගෙන තියෙනවා ළඟේ. ඉතින් අපි ඊළඟ දවසේ ඒකට කොටස කතා කරමු. අපිට ඊට පස්සේ කතා කරන පාඩම මොකද පුතේ? මම මේකෙන් පස්සේ කතා කරන්න ඕනේ බුදු සමය හා පරිසරය නැත්නම් බෞද්ධ ආර්ථිකය. මම එහෙම කිව්වේ නේද? බෞද්ධ ආර්ථිකය 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 හම්බුනේ. ඒ දෙකෙන් බෞද්ධ ආර්ථිකය හෝ පරිසරය. හා හා දෙකෙන් එකක් හරියන. අපි එහෙම ලබන සති يعني මේක ඉවරනට පස්සේ අපි කතා කරන් තියාගමු. බුදු සමය හා පරිසරය කතා කරමු. ඊට පස්සේ බෞද්ධ ආර්ථිකය දෙක එකක් කතා කරගෙන අපි 13 වසරේ සූත්‍ර ටික කතා කරන්න සෙට් වෙන හදන්නේ. සූත්‍ර ටික දවස් දෙක තුනක් විතර අපිට කතා කරන්න වෙයි. අපි බලමු අවුලක් නැහැ. මම කොහේ කතා ලබුද ඔයාලා නිබන්ධන ටික පිළිවෙන්න එවනවා හොඳ. පන්න පන්න එවන්නේ නැහැ. නිබන්ධන ටික පිළිවෙන්න එවනවා. මොකද අපි එක්සෑම් එකට එන ફોකස්ම පාඩම් ටික ඉවර කළාට පස්සේ අපිට ගේමක් නැතුව ඉතුරු ටික කොහොමත් කරගෙන කරගෙන යන්න පුළුවන්. බය වෙන දෙයක් නෙවෙයි. අපි මූලික දැනුම හැදලා ඉවරයි. ඒ අතරතුර බොහෝ විට මේ මාසේ අපි ඔන්ලයින් පොඩි එක්සෑම් එකකට සෙට් වෙලා යමු කොයි වෙලාවක හරි මම PDF එකක් ඩිස්ප්ලේ කරනවා ප්‍රශ්න 25ක හෝ 30ක ඉතින් වැඩිම ප්‍රමාණයක් ලකුණු ගන්න කෙනාට මම ඒ වලේම ඔන්ලයින් රීලෝඩ් දෙනවා මේ මගේ ඒක නිකන් මගේ ජොලිය දෙකක් අපේ ස්ක්‍රිප්ට් එක ක්ලාස් එකේ ගියස්ටි මොන මේ රීලෝඩ් දෙකක් දිනාගත්ත කියලා දෙන්නේ නේ අපේ කොල්ල නැන්දද සීපාලේ කියන ගියාද මම මතක නැහැ මට ඉන්නවද මාරණ අපි විඩිපාස අතේසු අපි ගත්තේ නැහැ उत्तर ඉහැවිලා බාගට ගියා. උන්ට කම්මැලි දෙන්නේ නැද නේ? එන්නේ නැති. ඒක කට්ටිට කියලා දෙන්නේ මේක නේ. ඔයාලා කම්මැලි නැද්ද මේක? නෑ ආසාවෙන් ආගෙන ඉන්නවා. ආ ඒක තමයි. අනිත් ඒවා තියන්න එන්න කියලා සෙට් වෙලා වැඩේ කරගන්න. මේකෙන් අපි නොහිතුවට ලොකු දෙයක් වෙනවා හොඳේ. පන්ති කාමරේ කරනවට වඩා වැඩි දෙයක් වෙනවා මේක ඇත්තටම. හරි එහෙනම් හැමෝටම very good morning. සුබ දවසක් වේවා. ඊට පස්සේ සුබ රාත්‍රියක් වේවා. හැමෝටම වැඩ කරපු අයටයි වැඩ නොකරපු අයටයි අපි එහෙනම් ඊළඟ දවසේ හම්බ වෙන try එකක් දෙමු හැමෝටම ජය වේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ